එෙරුවන් සරණයි ඔබ සිලුද දෙනාටම අදත් අපගේ ආධ්‍යාත්මික භික්ෂන් යුප් නාලි කාවත් සමඟ ප්‍රායෝගිකෝම ආධ්‍යාත්මික ජීවිතය කවිශණය කරන ඔබට ආධ්‍යාත්මිකත්යේ ගැන ලොකු අවබෝධයක් මේ වනකොට ලැබිල තියනවා. තිං ඒදේ තවතාව ඔබ විශම් ප්‍රායෝගිකෝමේදිලා මේ වෙනකට පුළුල් කරගන තියෙනවා තමන්ට ලැබිච්ච අධ්‍යැකීම් තුළි. ද අපි සහ පැවැත්වීමේ දේශනා මාලාවල් මේ වෙනකොට ඔබට ලබාදීලා තියෙනවා තමන්ගේ සිත ගැන තමන් විසින්ම අවබෝධ කරගන්නට පුළුවන් ආකාරය. ඇති මේ දේ ප්‍රායෝගිකෝමේදිච්චාය යම් ප්‍රමාණයක් මේ වනකොට තමන්ගේ සිත ගැන අවබෝධයක් ලබාගෙන තියෙනවා. ඒක තමන්ගේ මට්ටම අනුව යම් ලොකු අවබෝධයක්. මීට පෙේර අපි නොදැන හිටපු මට්ටමට වඩා මේ වෙනකට දන්න මට්ටම විශාලයි. ෑ අපට දනගන්නට තව තින මටම ඉටත් වොඩා ගොඩාක් විශාල ප්‍රමාණයක් තියෙනවා. නමුත් අප ඒ ටිින්ටික පුරදු කරද්දිි තමයි ඒ අපිට දැනගන්නට බැරිවිච්චි කොටස අපිට දැනගන්නට පුළුවන් හැකියාව ලැබෙන්නේ. එතින් ඒ හැමදේම සිද්ධ වෙන්නේ නිරන්තරෙන්මා ජපකරනාවගේ කියනවචනේ තමයි ප්‍රායුගිකත්වය කියන එක. මේ ප්‍රායුගිකත්වය නිසා. ඔබගේ ජීවිතය මේ වෙනකොට වෙනස්සෙන්ට පටන්ගරන් තියෙනවා. ප්‍රායෝගික නැති තැන ජීවිතය වෙනස්සුවීමක් නෑ. ඒක හුදෙක්ම වචන ටිකක් විතරක් වෙන තැනට පත්වෙනවා. ඉතින් මේ වෙනකොට අධ්‍යාත්මිකත්වය ගැන විශ්වාසයයක් ඔබ තුළ ඇතිවෙලා තියෙනවා. දෙවගේම මීට පෙරමන් සඳහන් කරාවගේම අධ්‍යාත්මිකත්වය කෙරෙහි යම් අවබෝධයක් එවගේම ඒක කොයි වගේ දෙදද කියක ගැනත් අවබෝධයක් තියෙනවා. ඇති අද අපි මේ ආධ්‍යාත්මකත්තේ දියුණු කරද්දි. අපිට දැනෙන්නට ගන්න දෙයක් තමයි, ජීවිතයේ ගැන යථාවබෝධය කියන එක. ජීවිතය කියන්නේ මොකක්ද කියන එක ගැනත් තේරුමක් එෙනවා. එය අතට සමහරක් කෙනෙට ධර්මයේ පැත්තෙන්යා ධර්මය ඉගෙනගෙන තියෙනවනම්. නැත්තං ඒක කියවල තියනවන අහලා තියනවන. සරලුවකි වෝ ධර්ම දේශනාරය අහලා තියෙනවන. යාට සංසාරය ගැනත් යම්ම අවබෝධයක් තමන්ගේ සිත ගැන ප්‍රායෝගිකෝම දෙෙද්දි තේරෙන්න්න ගන්න. තින් මේ සංසාරය කියන්න මොකක්ද තමන්ගේ සිත කියන එක මේකත් තේරෙන්න්න ගන්න. මේ සිතනේද අපි සංසාරයේ හැම භවයකටම උත්පත්වයකට රැගෙන යන්නේ කියලා මෙන මේකත් තේරෙන්න්න ගන්න. එතකට තමන්ගේ සිත ගැන මේ වෙනකට අවබෝධ කරගත් ඔ හැම අතින්ම තමන්ගේ සිතේ ස්වභහවේ ගැන සිත කොයි වගේ දෙයක්ද කියනය එක හැම අතින්ම වැටහිලා තියෙනවා. හැබැයි මේ සිතේ ඉස්සලමා මුලදි සඳහංකරාවගේ නොතේරිච්ච කුටස් ගොඩාත් තියෙනවා තව. ඒ ඒවල් තේරුම් ගන්නට ඔබට අනිවාරයෙන් පුළුවන් හැකියාව තියෙනවා ඒ අත් යන්න ඔබේ ප්‍රායුගිකත්වය මත. එඒතකට මේ ප්‍රායෝගිත්තේ ඒදෙද්දදි. මං ඉස්සලලා කිවෝ ජීවිතාවවබෝධ අපිට ලැබෙනවානනි. ඒ ජීවිතයේ යථාර්ථය කියනක ලැබෙද්දි. තේරුම් ගනිදදි අපිට වැටහෙන කාරණාවත් තමයි. මොකදද මේ ජීවිතය කියලා මෙන්න මෙහෙම දෙයක් හිතයන ගන්නවා. ඇයිමන් මෙහෙම ජීවිතයක් ගත කරන්නේ. මොකදද මේ ජීවිතය ගතකිරීමේ තේරුම වන මෙවැනි සිතුවිලි අපි තුළ ඇතියන. මේකට වයස්බේ දෙයක් නෑ මේකද ප්‍රයෝගික යද තමයි තේරේෙන්න්නගන්න. කොට මේට ජාතිකුලා ගම් බේදියකුත් නෑ. මෙන්න මේ විදියට හිතෙන්න්න ගන්නවා. එතකොට මේ එක පැත්තකින් මට කියන්න පුළන් ප්‍රායෝගිකතාවයක් නැති. සමහරක්විත ජීවිතයේඒක කඩංවැටීමට ලක් විච්චි මිනිස් ස්වින්වන ආර්ථික පැත්තයෙන් ආදරයෙන් තමන්ගේ පෞදජීවිත පැත්තෙන් දූදරුවන්ගේෙන් පැත්තෙෙන් විධාකාර ප්‍රශ්නතියනොන මේ ලෝකේ. අන්නේ ප්‍රශ්නෝල්වලින් කඩං වැටිච්චයි එකකැ නයාලා භාවනාවක් ගැන දන්නෙත් නෑ. මේ වගේ සමත විදර්ශනා කියන පැතිකඩක් ගැන දන්නෙත් නෑ. වෙන්න මේ වැනි අයටත් වෙලාකට ඒ තමන්ගේ ජීවිතේ තමන් බලාපොරොත්තු වෙච්ිදේවල් ඉෂට නොච්ච නිත්. එවගේම තමන් ජීවිතේ බලාපොරොත්තුවයේවෙච්චි දේවල් තමන්ට නොලබිච්ච නිසා. එව සමහරක්කට ලැබිලා අකණ්ඩව දිගටම නොලබීම නිසා අතර මඟද නැතිවෙලායාම් එකු අහිමවීම නිසත්. මේ අයට මෙන්න මේ මෙවැනි සස්ෝභාය මමුකක්ද මේේ ජීවිතේ දැන් ඇති මහන්සේ එක්ව මැරෙන්ඩ් හිතන තත්වයට කලකිරීමක් ඇතිවන්න තත්වයට මේ භාවනාවක් ගැන අහලවත් නැති අයට හිතන සෝභාවවැත් තියනවා. ඉති මේක සාමාන්ඩිද්‍යයක්. මේක ලෝකයේ ඉන්න ජනගානයෙන් මිනිස්සු. ඉතින් කෝටි හත්සයක්ක් විතරීන්න නගේ හත්සියේෙන් හරි. මේ අයට ඒක හිතෙන්න්න පුළුවන් එක සාමා්‍ය සිදුවීම. මම නමුත් මේ දේශනාවට අනුව කතා කරන්නේ. අපේ ආධ්‍යහත්මිකත් තේ දියුණු කරනයටත් මෙන්න මේක තේරෙන්න්න ගන්න. හැබැයි ඒ තේරුම් ගැනීම, මේ ඉස්සල මංකිව කාරණාවත් එයාල තේරුම්ග නෑයාලක ජීවිතය මෙවැනි කොටසක් සිද්ධ වෙලා තියෙනවාවන්න. ධ්‍යහත්මක කෙනෙක්වෙන්න පුුවන් නමුත් ලෞගක ජවිතය කඩක් වැටින් මේගේ ේවල් සිද් වෙලා තියන්න පුළුවන්. ඒ හේතුව නිසත් එයාට ඒක හිතෙන්න්න පුළුවන්. හැබයි එයාට ඒ අධ්‍යහත්මක කෙනාට සමහරකට ලෞකිින් ජීවිතය කඩන් වැටීමක් සිද්ධ වෙලා නැතිවෙඩක් පුුවන්. හැබැයි යාටත් ඒක හිතෙන්න්න පුළුවන්. කොයි වගේ දෙයක් දෙයායට හිතෙන්නේ එයාට සමාරකට තමන්ගේ තාම ආදරේ කියන දේ. ඩ ට ලයි නැතිවෙලා නැතිවවෙන්න පුළවා ආර්ථි ප්‍රශ්යක් නැති කෙනෙක් වෙන්න පුළන්. පවුල් ජීත ප්‍රශ්යක් නැ කෙනෙක් වන්න පුළන් ැම ැකයාා කරන තැන මන්ගේ අධ්‍යාපන ශේත්‍රය පැත්තේ කිස්සිුදු ගැටලුවක් නැති කෙනෙක් වෙන්න පුළුව. හැබැ මේ සිත ගැන ගවේශනය කරනවා සිත ගැන තමන්ගේ ප්‍රායෝගිකතාවෙන්ගේදවා.සිහ බුදුරජණන් වහන්සේ කියලදී බ විදර්ශනාව සතර සතිපට්ටානේ සති සම්පජය කියන මේ වචනවලින් කියවන එකමද. මෙ පුහුණු කරමින් පවතිනවා. මේ පුහුණු කිරීමත් එක්ක්. මේ කිසිුදු ගටලුවක් නැතිගෙනට තේරෙන්න ගන්නවා. මේ ජීවිතයේ මේ කොච්චර දේවල් විින්දත්. මොකද්දෝ අඩුපාඩුවක් තියෙනවා. මොකද මේ ජීවිතේ. ඇත්තටම තේරුමක් තියෙනවාද. මොකක්කරි මම නොදන්නා දෙයක් තියන එක්කු මට නොැිච්ච දෙයක් තියෙනවා. මෙ මේ වගේ විවිධාකාර කල්පනා තමන් තුළ ඇතිවෙන්න ගන්නවා. දෙ මේක වැරදිකල්පනාවක් නෙවි. තමන්ට හම්බෙන හොඳම හොඳ කල්පනාව. යහපත්ම කල්පනාවක්. එති මේ කල්පනාව නිසා ඔබට යම් තැනක හිරවීමක් වගේ දැනෙන්න්නක් පුළුවන්ගේ කියන තමන් එක තැන ඉන්නවාද. තකු මේකින් එතිනින් ය හාදයක් නැද මෙහෙම හිතෙන්න්නත් පුළුව. එතින් මේ ජීවිතයේ මහන්සී කියලා අපිට හිතේ නිස්සලමංකිව අර භාවනාවක් ගැන දන්නත් නැති. සමත විදර්ශනා කියලා දන්නත් නැති අයටත් එහෙම හිතනවකූ. එඇතුකොට සමත විදර්ශනාවක් කාධ්‍යහත්මිකත්වය භාවනාවක් වඩන ප්‍රගුණ කරනටත් එහෙම තනකත් යන තමන්ගේ ලෞකි ජීවිතය කඩං වැටීම නිසත් ඒ නැතත් එහෙම කඩන් වැටීමක් නැති වනත්. ම ධ්‍යාත්මකත්යේ දියුණු කරදදි තමන්ඩ ජවිතාවවබෝධය කනක ලැබෙනු. බ මතගතයඔබාගන්න ඕන කාරණාව තමයි අපි අධ්‍යාත්මිකත්තේ දියුණු කරන්න දියුණු කරඩ මේ ජීවිතේ ගැන අපිට තේරෙනෝ වැටහන්ඩ ගන්නවා ඒගැන තමන්ගෙන තමයි ගොඩන්ම තේරෙනි තමංව උපමා කරන්න ගෙන තමංව අධ්‍යනය කරගෙන අනි ජීවිතත් එයා ඒකත් එහෙම තමයි කියලයා සසන්ධනය කරගන්න එයා අන ජීවිතත් මෙහම තමයි වෙන්නේ මේ විදියටයි වෙන්නේ කියලා එයාට ජීවිත අවබෝධයක් ලැබෙන. අන්නේඒ ජීවිත අවබෝධය තුළ එයාට සමහරක්විට මේ පරිසරේ දිහා බලද්දි. මේ පරිසරේ ඉගෙනගන්න ළමයින්න. එවගේ සල්ලි හම්බ කරන මිනිස්සු ඉන්න. ඒවගේ විවිද්ධ ජීවිතගත කරන අයින්න. එයාල මිළමු දල් පස්සේ හම්බාගෙනයනවා. මේ වගේ නොයෙකුල් ලෞකික සැපසම්පත් දිාවට ඇදර්ගෙන යනවා. එයාලට ලැබිලා තියෙන ලෞකික සැපසම්පත් සමහරක්කායට මදි. ඒක තව වැඩිදිියුණුරගන්න. ලැබිච්ච දේවල් රැක ග්ඩ පුදුම උත්සහයක්ඒ වගේම වීර්යක් දරන වගක් පේන්න ගන්න. මෙන්න මේවිදියට තමන්ගේ අර ලැබිච්ච ජීවිත අවබෝධය තමන් සතිය පවත්තලාසිහෙදියුණු කරලා ලැබිච්ච අවබෝධය තමන්ගේ සිතුවිලි ගැන ගවේශණය කරලා ඒක, ඒට හොඳට පේඩ ගන්නවා මන්ගේ වටපිටාව සමාජ්‍යයේ තුළෙ. එතුකොට නිකං ඒ වටපිටාව සමාජයේ එයායට තේරෙන්ඩ ගන්නවා මේක මහා පිස්සු විකාරයක් නේ. මේක මහ බොරු වැඩක් නේ මොකක්ද දුවනෙක් ඇයි අපි මෙහෙම ඉගෙනගන්න. ඇයි අපිම සල්ලි හම්බ කරන්න. ඇයි අපි මේ විදියට දේවල් කරන්න කියලා. මේ සල්ලි හොඳට තියෙනෙක් කියෙනත් ඒකයන්නේ කිසිම ආර්ථික පාස්ුතාවයක් වත් කිසිම ගැටලුවක් වන්නේ නැති ආධ්‍යාත්මික කෙනත් ඕන තරම් ප්‍රශ්න ගැටුලු ආර්ථික ප්‍රශ්න තියෙන කෙනක් මෙ දෙන්න ම ආධ්‍යහත්මික අයනෙ. එතවොට මේ අයට මේක හිතෙන්ට ගන්න. ඒක තමයි මේක ස්වභාවේ. අන්න ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේගේ කලින් මීට වර්සද දස් පන්සීකට පෙර. කිසිදු ගැටලුවක් නැති රජෝරුත් ඇවිල්ල මහන වෙලා නිර්වාණය අවබෝධ කළ රහත් වනා. එතකොට මෙන්න මේ විදේ හොඳට මිලමුදල් තිබ සිටුවරුපවා ඇල්ල මහනලා උතුම්ූ නිර්වාණය අවබෝධ කළ නැත්තන් අරිහත්්‍යය අවබෝධ කළ ලබාගත්තා. හිති මෙන්න මේ වගේ තේරෙන්ඩ ගන්න. දැන් අපි දන්න දෙයක් තමයි. ජීවිතය නැත විවාජීවිතය යම් කිසි අඩුපාඩුවක් නිසා එන්න විවාහෙන් හොඳ විවාහ ජීතය වැඩක් නැකි නැත් තින්න. එවගේම කිසිදු අඩුපාඩුවක් නැතුව මේ විවා ජීවිත හොඳට ගත කරනඇත් තින් එහෙම වචනයක්ත් කියන්න තත්ත්කටුවත් නැති කෙනෙ.ඒවගේම තමයි කිසිදු අඩපාඩුවක් නැතුති එවැනි විදිහයට විවා ජීවිතය ගත කරන මිල දල් ආදරේද හැමදේීමම ලැබෙනවා. ඒ ජීවිතේ තුළත් හැබ එයාටත් සමහරක්වෙලාට මොකදද මේ ජීවිතය කලා කිසිදු අරාර්ථක ප්‍රශ්නයක්කල් මුකුත්ම නෑ ඇැබ යාටත් තිතනවා. මුකක්ද මේ ජවිතය කළ හිතන අවස්ථාවල් එනවා. ඒ එන්නේ සංසාර කුසලේ මත මේ අත් මේ සමත විදර්ශන හරි අධ්‍යහත්මක ජීවිතයක් එහෙමකනෙ කාරම්භ කරලා නැත. එයාගේ සංසාර කුසලේ මත හරියටම එයාට ලායාගේ දේ ගැලපෙන්ඩ ගත්තර පසේ සංසාර කුසල ඉස්සලමංකුව මතු වෙන්න ගත්තර පසේ එහෙම යහපත් කල්පනා කියන එක එන්න ගන්නවා. ඉතිං ඒක සාමාන්‍ය දෙයක් මේ සංසාරය තුළ බලපපුවාම වාලට අලුද්ධයක් වෙන්න පුළුවන්. මේ මනුස්සා භාවෙන් නමුත් ඒක සාමාන්‍ය දෙයක්. හිති යන්නේ ඒ විදියට එන්න ගත්තන පස්සේ ඒ කෙනත් අධ්‍යහත්මිකත්යේ යොමූනොත් ඒකන්නේ ඒවගේ අයන අර්මිස්සලකව බුද්ධකාලය වෙල රජවෙන් ඒ රජූරූපවා මහන වෙලා සිටූරුපවා මහන වලා නිර්වාණ ගමි ප්‍රතිපදාව ගමන් කරන්නට ඒ දුණ. ඔබට මෙන්න මෙතැන තමයි ඒදේ දැම් මේ හැමාතිකම ඔබට තේරෙනො ඇති, අපිට කොච්චර ප්‍රශ්නතිබ්බත්, ප්‍රශ්න නොතිබත්, ආර්ථක ප්‍රශ්නතිබ්බත්, ආර්ථක ප්‍රශ්න නොතිබ්බත්, අපි මේ යන ගමනද. අපි හැමෝටම හිතෙන සිටවිල්ලක් තමයි මේ ජීවිතය මොකදද මේ, මේ දේ ප්‍රායෝකිකෝ කරන්න කරන්න හිතනව වැඩි. ඒ එහෙම හිතෙන් ඇති මිනිස්සුත්ති නො ඒක ඔබ හිතන්නට එපා. එඒම ගොච්ර මල මුදල් ආර්ථක ප්‍රශ්න නැතු වනත් එහෙම හිතෙන් නැතියයි මෙහෙම හිතෙන් නැතියයි ඉන්නවවා. එකටි හැබැ වතව ඒ ලෞකික කාමයම් පසේ හම්බාගෙනයනවා. එවගේ කොච්චර ජීවිතය කඩන් වැටුනත්. මේ මොකක්ද දුකක්නය කියලා එහෙමත් හිතෙන්නේ අර නොලබීම නිසා දුක්ඛන එකක් නිසක් තියෙන්නේ එහෙම ඇත යතාවවබෝධයෙන් දුක්කන කලකිරීමක් ෝ කනගාටුවක් නෙවෙේ. එති එවැනි අයත් තින්නඒ ඒ දෙගුල්ලටම මේකින් වෙනම පැත්තකට යන්න සංසාරෙන් එතරවෙන් හෝ විදර්ශනා වඩන් හෝ සිත ගැන ගවේෂණය කරන්න හෝ එහෙම මාර්ගක යන් ඕුණ කියල හිතන්න යාලා මේ ලෞකිකාමයන් පස්සේ හබාගෙනම යන්න තමයි උත්සාහරන්න කොහොමරි ඔව බාගන්න එතකොට යාල සමහරක්කට. නර්කවැටුුණක් කරලා තමන්ට අවශ්‍ය දේවල් මෙ දෙගොල්ලම ලබාගන්න උත්සා කරන්න පුුව. හැබැයි ම මෙතැන මේ දේශනානුකලුව සඳහන් කරන්නේ හේමය ගැන ෙේයි කියෙල බට අවබෝධයක් තියෙන ම මුලදී ඉඳම්ම පැදිලි කරපු විදිහයට. ඉතින් කෝම නමුත් අපේ මේ සිතට මෙන්න මෙවැනි අවබෝධයක් එන. තිී මේක සෙලමංකූ වගේ ප්‍රායෝගිකෝ පුහුණු කරණයට වෙනවා. රායෝගිකෝ පුහුණු කරලා මේ යාත්ම මනුස්සාදභාවි තාම නැතුව සංසාර පුරුද්ධ නිසා සංසාරයා භාවනාව කියනක පුරුදු කරලා සහ පැවැත්වීම කියනක පුරුදු කරලා නිසා එයාට මේක එන්න පුළුවන්. ඉතින් මේකට නැවතන් මන් සඳන් කරනවා ජාතිකුල ආගම් බේදයක්. නෑ ස්ත්‍රී පුරුෂ බේදයකුත් නෑ දවස් බේදයකුත්නෑ. එතුකොට මෙයාට මෙහෙම දෙයක් එද්දි. මෙයාගේ මනස්ස දිහා බලපුවාම, මෙයාට අර මම කිව ඉස්සල සහකරමපු සියලුම සිතුල හිතන. අපිමොකද මේ ගත කරන ජීවිතය. ඇයි අපි මෙහෙම දෙයක් ගත කරන්නේ. අපි මෙහම ජීවිතයක් ගත කරන්න ට අවශ්‍යද. මීට වඩා එතනින් ඉහාගේපු දෙයක් නැද්ද. කියලා මෙන්න මේ නොයෙකුත් තාකාරයෙන් හිතෙන් ගන්න. ඇත්තටම අපේ ජීවිතය ගත්තාම අපිට ආධ්‍යාත්මිකත්ේ දියුණු කරදදි සහ බුදුරජණන් වන්ේ අපිට පෙන්නල තියෙන විදිට මේක ඇත්තටම වැඩ කර නැති ජීතය අපි තාවකාලිකව මනුස්සාත්මයක් ලබල. අපේ පෙර කුසල් මත අපි කරපු දේවල් අනුව මනුස්සාත්මයක් ලබල අපි පොඩිකාලේන්දන් ඒ පිදිල අම්මගේ. ඇතාත්තගේ ඇසුර ඇතු ඉපිදිලලා ඊට පස්සේ මේ සමාජ සම්මතයනුව ඒ තියන අධ්‍යාපන සේශ්‍රයකටය ඇතුළත්වෙලා මුලින්ම පෙරපාසල් ගිහිල්ල ඊට පස්සේ පාසල් ගිහිල්ල අධ්‍යාපනය ලබලා ඊට පස්ේ ඒ දේවල් ලබෙල්ලා උුසස් අධ්‍යාපනය ලබන්න පුළුවන් ඊට පස්සේ විශ්විද්‍යාල අධ්‍යාපනය මෙ විදින නොයකුත් අධ්‍යාපනය ලබනවා ඒ අතර මඟට එ අයවිත්තරක්කින්වා. ඉතින් මේ නොයකුත් ඊට පස්සේ රස්සාවල් කරනවා විවාහ වෙනවා ළමයි අහදන මේ වගේ ජීවිතයක් අතරන ය අ. රට්ටක තියන විධාකාර ප්‍රශ්නොල්ලටි මුහුණ දෙනවා. ඒ අතර ඒ ප්‍රශ්නනැතත් අපි සමහරක්ලට මිළමුදල් කියන දේවල් අපි හොයාගෙනයනවා අපි ව්‍යාපාර කියයෙක් නං අපි තවතව ව්‍යාපාර පැත්ති ියුණුරගන්නට උත්සාහ කරනවා. අධ්‍යාපනේනං අපි තව තව උපාදි ලබාගන්නට උත්සාහ කරන. ටැකයාශේත්‍රේනං අපි හලට යන්නට උත්සාහ කරනවා. ඒ වගේ අපි රැකයා සේත්‍රීද්දී බෝනස් ලබන්නට ඒවගේ මමතරාදායම හොයන්නට මේ වගේ නොයකුත් පැතිකඩවල්ලට යන. එඒතකොට ඔබ පෙරාත්මයක් කරි, පසවාත්මයක් විශ්වාස කරන කෙනෙක්ා. කර්මපලයේ විශ්වාස කරන කෙනෙක්නම්. අනිවාරෙන් අධ්‍යහත්මිකත්්‍යය දියුණු කනයි, මේ කාරණා දෙකම විශ්වාස කරනවා. මොකද මිත්‍යා දුෂ්ටිකනෑයි ඇල මේක විශ්වාස කරනු. එතකොට මේ දේ විශ්වාස කරනයක් කෙනෙ නම්. ඔබ නිකමට කල්පනා කරලා බලන්න. අපි සංසාරයක් තුළ ගමන් කරනුකොට. අපි නැවත නැවත මේ විදි ආත්ම දහයක් විතර මනුස්සත්ම ලැබුව කියලලා උදධහරයක් ඉදිට ඔබ හිතන් එහම හිතුවොත්. වාලා නැවත නැවත ඉපිදිලා මේ ක්‍රියාවලියම නෙවෙයි නේද කරන්නේ කියලා ඔබ හිතල බලන් මේකමද කරන්නේ මේක නෙවෙයිද කියලා හිතන්න. එකොට ඔබට උත්තරයක් ලැබෙන. ඉතින් ඇත්තන බැලුව මේ වගේ මනුස්ස ලෝකයන්නන් තිෙන්න්නේ අපි හැම දාමිගෙන ගන්නවා. ඒ දේවල්ම අපි කර කර ඉන්න ඒක තමයිි සිද්ධ කර. දැම් තන ඔබ වැරදිට අර්ථකථනයක් ගන්නඩ එපා මේ සංසාරය දුක කියලා. වාලට මුදල් හම්බ කරඩවත් එපා කියනය එකක්වත්. විවාහවෙෙන් එපා කියනෙකක්වත්. එවගේ ලමයිට අධ්‍යාපනය ඒදෙන්වත් එපා කියන එකක්වත් නෙවේ මේ කියන්නේ. අපි මෙතන මේ කියල දෙන්නේ ජීවිතාව බෝධය කියලා කියන දැන් අපි ජීවිතාව බෝධයහමනත්ම් අරිහත්තය ලැබුව කියලා. අපිආහාරගන්න නැතු ඉන්නෑනේ නා්‍ය නැතු ඉන්නෑන. අනිවාරෙන් ඒ දේවල් කරන බුදුරජණන් වහන්සේ පවා ඒ ජීවිත අවබෝධය කරා කියලා එහම ආහර ගන්න නැතු හිටියේනෑ අනිවාරෙන් ආහාර උදේ දවල් දෙක ගත් අරහතන් වහන්සේලත් ගත්තා. ඉතින් ඇඟ හෝද ගත්තා නෑවා.නතකොට ඒ රෙදි හේදවා ඒ පිරිසුදුව පිළිවලට හිටිය ඇති අන්න දේවල් අපි ළඟතියෙන්නුන් හැබැයි. අපි අනෙත් අයට වඩා විශේෂ වෙුන. අනෙත් මිනිස්තුම්. මේ කනවා බොනවා නානවා කියනකත් තේරුම දන්න. සල්ලි හම්බ කරනවා කියනක ඒත් තේරුම දන්න. අපි ජීවත්තෙන්ටයි හම්බ කරන්න කියනවා කියන එක යතාවබෝධයෙන් ර්ථයයාල දන්න එයාල දන්නේ තන්හාාවක් වශෙන් ගොඩගා ගැනීමක් විතර. හැබැයි මේ සතිය කියන එක බුදුරජාණන්හන්සේ කියලදීපු මේ විදර්ශනාක මේ සතර සති පට්ඨානේ යෙදෙන ගිහි ඔබ මුදල් හම්බ කරනවා ව්‍යාපාරවල්ලල යෙදෙනවා අධ්‍යාපනය යෙදෙනවා. මේ සෑම පැත්තකින්ම තියෙන ේෂට්‍රෝල්ල ෙදෙනෝ. යෙද නොකොට අනෙක් අයේ එව්වා කරන්නේ තන්හාවිින්. වතාවව ඒකැන් තවනු ආත්මභාවයක් නෑ නිකන් සංසාරයක් නැතිවිදියට තමයි යාලා හැසිරෙන්න්නේ එතකොට යාලා අනිත්ත ඇයට ඉරිස්සාා කරමින් ක්‍රෝධ කරමින් වෛරකරමින් නැත් කෙනෙක් තව ඉහලට අන්න තියනෙවා කඩක්කප්පල් කරමින් එවිදිර තමයි යාලා ජීවත්යෙන්නේ හැබැයි ඔබ හෙමනෙවෙේ ඔබ මේ ජීවිතය මම කොයිල්ලේ හරි මැරෙන්න්න පුළුවන් මෙහම සංසාරයක් කියලා දෙයක්තියෙනවා නමුත් මේ ඉපිදිච්ච මනුස්සාත්භාවේ මම මේදේවල් කළ යුතු ඒ මං ගීජීවිතයක් ගත කරනවාවන ජීවතයෙන් අවශ්‍යදේවා මල්ලඟ තිබිය යුතුේ ති ඒ අවබෝධය තුවට මං ඒව තන්නහා වාස වඩු කර ගනිමින් තමයි මං එහෙම ජීවත්තෙන් ඕන කියන අවබෝධය. මීට වඩාගේපු පරාස්සකින් එකිනකාට සාපේක්සව ය අවබෝධය තියන අන්න එහෙම තමයි අධ්‍යහත්ම ගත්තය බදුරජාණන් වහන්සේ කියලාදේපු සතර සතිපට්ඨානය කියන එක ප්‍රගුණ කරමින් ජීවත්වෙනය ජීවත්තයෙන එතකට බලන ලෝකයේ මෙවැනි අවබෝධයෙන් යුක්තුව ජීවත්වෙන අඇද වැඩි මෙවැනි අවබෝධයක් ැව ජීවත්තෙනයද වැඩි කියෙලා ඔබ කල්පනනා කර බලනිතින් ඔබට උත්තරය හම්බෙනෝත්. එහම නැව ජීවත්තෙන ඇතමයි ඕන රං ඉන්නේක නිසායි. මේ ලෝකය තුළ ලක යුද්ධ ඇති වෙන්නේ. අභියා යුද තියෙන්නේ ඒගේ විනාශයන්නේ මිනිස්සු ඒවගේ මේකිිනකා කාකෝටාගන්නේ මරාගන්න ජීවිතහාන සිද්ධුවවෙන්නේ මේ වගේ බන්ධනාගාර තිබෙන්නට සිද්ධ වෙලා තියෙන්නේ. ඒවගේ මිනිස්ු විරිසියා කරන්නේ වෛර කරන්නේ තව කෙනෙක් ඉහෙලට ඇද්දි. ඒවගේ ලෝකයේ තුළ අධ්‍යාපනය පැත්තෙන්ව ඒ විධාකාර පැතිවලින් තරන්ගේ පවා ඇත්වෙලලා මිනිසුන්ගේ. හා වැඩියෙන තත්වරත්වෙනවා මතකතියාගන්න ලෝකයේ තරන්ගේ වැඩිව වැ මිනිස්සුන්ගේ තන්හාව ආසාාව ඉන්නන්න වැඩියනවා. ඒක වැඩිවන්න වැඩිවෙන්න මිනිස්සුම් වැඩිපුරුම බලන්න හැම දෙයක්ම තා ඉක්මණින් සැනිිකව සිද්ධ කරන්නේ හරිට සැණක නූල්ඩස් වගේ. එතකට සැෙනික නල්ඩස් කියන ආහාරය ඔබ බලන්න ඒක කෘතිීම රස් කාරකතිය අපිට තායික්මනින් හගන්න පුළුව. හැබැයි අපටඒ රසත් එක්ක අපට ඉක්මනින් හදාන කන්නක් පුළවා හැබැයි ඒකින් අප හැදෙන දේවල් මුණල්. ඉිලිකාගේ දේවල්ත් අපිට හැදෙනවා. අන්න ඒ වගේ තමයි මේ ලෝකයේ තරන්ගේ වැඩිවෙන්ඩ වැඩුවෙන්ඩ මේ හැමෝම තන්හා වැඩුවෙනවා. ඉටවස මිනිස්සු ඇන කොටාගන්නවා ෂනික ෂනික දේවල් නිර්මාණය කරගන්නවා තාක්ෂණය පැත්තේ මිනිස්සුන්ට ජීවත්ෙන්ට. ඒ ෂැනික දේවල් නිර්මාණය වීමේ වැඩිවීම නිසා, සභහදා මේ දේවල් විනාස වෙන්ඩ ගන්නවා. සතාාවක් පිසි උපා විනාස වෙනවා. ගස්කොලම්පවක් මේ සෑම දෙයක් විනාශයනවා එතකොට මිනිස්සුන්ගේ විනාශය කියනක සිද්ධ වෙන. එතකොට මෙන්න මේක අන්ධ්‍යහත්මක කෙනා වෙනම විදිකට දකින්නේ. ඒක සමතය මේ පැත්තෙන් කෙන දකින ප්‍රමාණයක් තින ඒ ප්‍රමාණයට ොඩ හත් පසම වැඩිපුර ප්‍රමාණයක් විදර්ශනා දූර කෙනා දකින. එය දකිනවා මේ තන්නහාම නිසා වැඩිවීමක් සිද් වෙලා මිනිසුට මේ විනාශයක් වෙන අඇකිල. එතකොට මෙන්න මේ. ආ ගහි ීතයක් වුණ පැවිදි ජීවිතයක් වනත් ඉන්න මේ විදර්ශනාධූරයෙන් ඉන්න කෙන සති සම්පජන්යෙන් ඉන්න කෙන සතිදියුණු කරන කෙන මේ අවබෝධයෙන් යුක්තව තමයි එයා බස්තකේ ගමන් කරත් රැකියාවක් කරත් විශ්විද්‍යාලින්ඳන් තමන්ගේ අධ්‍යාපනය කරත් පසල් යන කෙනෙ නම් ඒ විභාග උසස් පෙළ විභාග සාමා්‍ය පෙළ විබාග මේවල යෙදෙන්නේ අර අවබෝධයෙන් යුක්තුව. නා්‍ය කන්නේ බොන්නේ වැසකල්ස් ඉලි කැසකිලි කරන්නේ මේ හැම දෙයක්ම කරන්නේ ඒ අවබෝධයෙන් යුක්තුව. හැබැයි ඒයාලත් අනෙත් අයි වගේ මිගෙන ගන්නවා පෞල් ජීවිත ගත කරනවා විබා වෙනවා ළමයි හදනවා යානවානගන්නවා. ඒ මිලමුදල් හම්බ කරනු අමතරාදැම්මලත්ය දෙෙනවා ධර්මික දේවල්ම කරන තමයි ජීවත් වෙන්නේෙ තව කෙනෙක්ට වලකපන තත්ත්වෙන් ජීත් වෙන්නේ නෑ. මෙන්න මේක තමයි මේ ජීවිතයති නවබෝධි. අන්න ඒක තමයි දැන්වේ මාර්ග ලබපු ඔබහලඇති. මට මතක්කිදට ඇ සැබත් නූර ජනතාව හිටිය අටුවාවි සඳහන්වෙන්නේ කෝටි හතක් ජනතාවක් හිටිය. ඒ සවැත්නුවර හිටපු ජනතාවගේෙන් කෝටි පහක්ම මාර්ගඵලලාබී නිිටි. එතු කෝටි පහක්ඉන්නේ ඉතුරු කෝටි දෙක කියන ප්‍රමාණේ මාර්ගඵල ලබලන්නෑ. එතුො බුදුරජණන් වහන්සේ සැවැත්නුවර. ඒ ජේත වනාරාමේ තමයි වැඩවාසකරේ වැඩිම වස්කාලයක්. දොට වැස් වස් කියන කාලවල් වැඩිම ප්‍රමාණයක් වාසය කරලා තියනෙන වැඩවාසය කරලා තියනවා. එතකොට. වැනි ප්‍රමාණයක්ගේ ගිජීවිතය හිතියලු කෝටි පහක ප්‍රමාණ. එතකට යාල ව්‍යාරකරේ නැද්දි කියල ඔබ කල්පනා කල බලන් අධ්‍යාපනයවල විවිද්ධ තමන්ට තිය දරුවෝ හදන වැඩ එතකොට ඒ සෑමධයක්ම කරේ නැද්ද කියල බලන් හැබැයි ඒ දේවල් කරයේ අතර අපේ පැරණි පෝත්පත්තල තියෙනවා. අනි වාරෙන් යාලා හවසට බුදුරජණන්ුවන්සගේ ධර්මදේශනා වහන් ජේතවවා රාමිට ේනවා කියල මිනිස්සු. ඉතින් පුළුවන් පුළුවන් ඉදිට මන්ට වෙේලාවල් ලැබෙන විදිට එන් ඇති. ඒන් අන්න ඒගේ දේවල් සිද්ධවෙල තින ඒ අතර ඒ්වා හල්ල තමන්ගේ හිතේ ධර්ම දේශනාවත් ක්‍රමාණුකූලු සමාධගත වෙලා ඉතිං කෙලෙස් නැතිකර බුත්තේ බුදු කෙනෙක් වගේ කෙනෙක් දශනා කරද්දිී හිත සමාධිගත වෙලා ඒ අනු ක්‍රමාණකූලු දෙයාන ලැබෙනවස්ථාවල් තියනවාඒවගේ සිත ඒකටනුව ප්‍රකුණ වෙන අපේ සංසාර පුරද්ධ තිස්තුමතු වුණ මෙහෙම වුව මාර්ග පල වුනත් ලබන එකයි බුදු කෙනෙගින් හදදිි සමරක්ලාාට සමරක්කයි ඒ සංසාර පුරුද්ධ කියනෙක සංසාර් කුසල මත රද්. ලපුණු කළ තිෙනනුව මාර්ගඵල වනත් ලබනො. ඉතිං එවැනි ජීවිත ඒ ගිහි අය ඒ හිටපු ජනතාව කෝටි පහක් කියෙන එතකට අවබෝධයෙන් යුක්තව නෙවෙයිද අර කෝටි දෙගක් හිටපු ජනතාවට වඩා ඉඳලාතියෙන්. අන්න ඒ විදියට ඔබටත් ඉඳීමේ හැකියාව තීරම්. එතකොට මෙන්න මෙහෙම ඉන්න කොට. අපිට තේරෙන දෙයක් තමයි. ඇත්තට මේ ජීවිතේ තේරුමක් නෑකිලල් අපි මාතෘුකානුකූලුව ම මලද සඳහන්කරාවගේ තේරම් මේක මහා හිස් දෙයක්ගනේ. තේරුමක් නෑන්. ඇයි අපි ළමයි හදන්නේ ඇයි අපි විවාහ වෙන්නේ. අර ඒවා නැතිකමකට හිතනවා නවේ ඒකැන් ඒවා නොලබෙන කමකට හිතනවන්නේ වේ. ආධ්‍යත්මිකත්තේ කියනක දියුණු කරද්දි සිත ගැන ගවේශණය කරදදි. දැ වෙනත් අයි හිතන්නේ. මට හොඳ විවාහාවෙන්න කෙනෙ කම්ෙන් ඇතුනාමතම ඇයිම අපි විවාවෙන්නේ විහා වැඩක් නෑ කියල්, අර විවාහාවෙන්න කැමත්තක් තියෙනවා. ඇබංච වානත් අයට අදහස් ප්‍රකාශ කරන විවාහය කියන එක වැඩක් නෑ කියලයි. එයාට ඒක වෙන්න බැරි නිස යායට සුදුසගෙන කම්වේ නැති නිසා. අන්න එවැනි රපිමීට පෙය ය ේරුවා නායක ස්වාමින්න්වන්සගේ පපුතක්කයමම් තිීන් වංචක ධර්ම සසා චිත්ත ූපක් ලේශ කියලා ඔබ ඒ පොතහෙම කියවන් දරගෙන අන්න ඒවාගේ තමයි අපි කැමැති විවාහ වඩ. ඉතින් මෙතැන මේ කෙනා විවාහෙන් අරයාන්ට සුදුසුගෙන කම්බෙන්න්න සමරක්ලලාට සුදුසගෙන කව අව වෙච්ච ැතිනි ස බියෝහාවෙල සමාරකට ඩියෝස්ය ල ඇති ඉතින් අන්ඒ නිසා අදහස් ප්‍රකාශ කරනාව නැවතත් හිතේ එකක් තියාගන කටින් තවකක් කියන. ඇබයි අධ්‍යාත්මිත්ය දියුණු කරන කෙන. එයා මේ සමතය පැත්තෙන් දියුණු කරන කෙනත් එහෙම ඊටවඩ හත් පසින්ම වෙනස් විදර්ශනාව කියෙනෙක් කියෙන සතිය කියන එක දියුණු කරන කෙන යා ජීවිත අවබෝධය. ජීවිතය යතාාර්ථය අවබෝධ කරනක් කෙන. එයා ඇත්තටම තමයි අය වංචකත්තයෙන් එකන් හිතේ තවේකත්තියාගෙන නෙවේ කියෙනෙ ඇත්තරම කියන්න විවාවෙලා වැඩක්නෑ කියන තැට එයා කියන. තකොට මෙව් වගේ ඉදිලලා වැඩක්නෑ කියන තැනට කියනම්. ඒ දේ අවංකෝම තමයි යාගේ හිතන් වෙන්නේ. අන්න ඒ අවබෝධි එයාළග තියනෙන හැබැ ඒයා දැනගෙන තම ඇදැ බැරිවිලාටයාට යාට මේආත්ම භාාවය යාට සෝහන් කියන මාර්ගපලයෙන් පමණයි නවතින්න සිද්ධ වෙන්නේ. තොටරමම් එතන මාර්ගඵලයක් නමක් කිවේ. ැමේමවාලා මගින් හන්ඩනේ මගේ මාර්ග පල හන්ඩ එන්ඩෙපා. ම වායාලට උදාහරණයක් ඉදියට ගැලපෙන්ඩ කියන්නේ. ඉති ඒ එයාට මේ මනුස්සාත්ම භවි සෝහන් කියන මාර්ග පලය විතරයි ලබන්න පුළන් එතිෙ හට යන්ඩ එයාට මේ ආත්ම භාව කුසට ශක්තිය නෑ නමුත්යා සෝහන් කියෙන මාර්ග පලල් ඇැබිලා. ති හටඒ ධර්මාණුකූලුව අපගේේ ්‍රිපිකේට අනූතියේ නිදිරි ඊට පස්සේ බවහතක ගමනක්ගේල ඒ හත ඇතුලට එයයා නිර්වාණය කියනක අවබෝධ කරන්න පුළුවන් නතක බුද්ධගාලන සමාජයත් සිද්ධවෙලා තියන. සමහරු සකුරදදාාගම කියන මාර්ග පලය පමණක් නැවතිලා හිටපය ඕන රම් ඉන්න. නවගේම අනාගාමි කියන මාර්ගපලය විතරක් නැතිලා හිටපය ඕන තරංගඉන්නවා. ඉතින් ඒය ඒ විදිට ඉදිරි වැඩි ඉති සංසාර්ගමක්ය දෙන්නේ මාර්ගපලයක් ලැබුණම් මති සෝහන් අඩුමක්කන සෝහන්යක් බවහත්තක ගමනක් පමණ සිද්ධුවෙන් ඉතින එහගේ අයගේ ටිකටික අඩුවෙන. ඇති යාලගේ ජීවිත අවබෝධය වෙනස්. ඉතින් මේක දැන්වාල නැවතත්ම සඳහන් කරන මේ කි්ව කෙල් වාල වාලගේ මාර්ගපලයක් යාඉන්න මාර්ගපලය මොකදදකල හොයන්නවත් එප. ඒවගේම තයි මගේ හඩත් එපා මටවාදයක් වෙන්නත් එප එක කිම තේරුම්න්න්නේ මංගේඒ වගේට උත්තර දෙන්නෙත් න. හැබැයි ඔබට කෙනෙක් කියලා තියෙන දැන් සමහක්යින්නවා. ගරුරුකිව්වලු මන් සෝහන් කියලා හම් ප්‍රකාශ කරා කියලා විවිධ මේ ගී ගුරුවරුකිවලු රහක් කියය එති ඒව විශවාස කරන්න බම මීට පෙරත් අප දේශනවල්ල කරලා තියනම්. ඒ ගුණාංග තමල්ලඟ තියෙනවාද කියලා බලන්ඩේ මාර්ග පලට අදාළ ගුණාංග තියනවද ඒවාගේ ඒවා නොකැඩී දිගටම පවතිනල් අවුරුද්ධක් කර ගිහිල ැඩෙනවනම් දැන් සහන් වෙච්චක් නගේ උදධාරයක් විදිට පංචසීලයකන එක අනිවාරෙන් ආරක්ෂා වෙනවා එතකොට බැරි වෙලාවත්, එයාත දැන්යාට තමන්ගි බිරිදත් එක් නී්‍යානුකූල වාහා වෙලා එන්නක් නැත්තක ලංගිගත්තේ හැසිරෙන් පුුවන් හැකිව තිෙනවානේ ඉතින් තමන්ගේ බිරිදගෙන් අවසරයක් නැතුව. බැරිවෙලාවත්යායේ තුගනි සික්ෂපදය කඩ තත්වට පත් වෙලා ඉන්නවන්නවාට ගුරුවරෙක් වහට කියල තියෙනව ොයා සෝන් කියලා ඔය කොහැරගිහිල්ලා ඒ කඩාගන්නුවන. ගනිකාව කරරියාාශ්‍රය කරලාවෙල්ලා. හෝහමරවා පිරිිෙනෙක්න්න පුළන් හැනු කෙනෙන්න පුලන් පිරිමිෙනෙක් කරයෙක් අනියම් ඇසුරකින් ඒ හඩාගන්නවා කියලා කියන්නේ වායා කල්පනා කරල බලන්න ඔය සෝහන්දක ලර බුදුරජණන් වහන්සේ දේශනාකරපු ධර්මයා අඩංගු ්‍රිපිටිකේ තුළ සඳහන් වෙන කාරනාවේ එම ලෙසම පවතිනවාක. එතනින් වාට තේරුම්ගන්න පුලන් අන්නේ විදියට ඒ කියන ගුණාගේ කැඩෙනවා කියන්නේ අවුරුද්දක්කර දෙක් කර ගිහිෙල්ල වා එවැනි තත්ත්වක නෑ කියන එක තමයි. ඒද සාමාන්‍ය මනිස්සුත් සිික්ෂආරක්ෂ කරනග අයින්වා ඒයාල සමහරකට හිතන්න පුලා ආමන්දිකට මේ සීලි මෙච්ච කාය කාරක්ෂා කරගත්ත මංගේ කියැන සවාන්ක. එහෙම රැවට එන්නත් එප මාර්ගපලවට මාර්ගපල කියනව එහම හොයන්න බෑ. ඒකයි මංකිවේ මාර්ගඵල යාල පැත්තකට විසික් කරන්න එව හොයන්නට අවශ්‍යතායක් නෑ අවශ්‍ය වෙන්නේ මෙන්න මේදී ප්‍රායෝගි කත්තයම් තමන්ගේ සිත ගැන ගවේශණය කිරීම විතරනයි තමන්ගේ සිත කියන එක ක්‍රමාණුකූල කෙලෙස් නැතිවෙනවාද වෙනදටඩක් කෙ අඩ ද න්න. ඒ තමයි සහ පවත්තලා හැමදාම සතිදියුණු කරලා බලන්නට ඕනි. එහෙම නැතුව කිසිම තේරුමක් නෑ. ඉතින් ඒක නිසා සිල් රැක්ක කියලා ම මචර කාලක් සීලේ රැක්ක එහෙනමන් සෝහන් කියෙ හෙම නිගමනයකටෙන්ටඩත් එප. හමුණුත් ඔයාට සරලවකිවත් ඔයාම කෙලවගන්නත් තමයි සිද්ධවෙන්නේ ඒ කෙලවගනීම සංසාරටම බලපාන. ති ඒ නිසා තමන්ට වංචනක වෙන්නප ඒක තවකෙනට අදහස් ප්‍රකාශ කරන්න ඔබ මාන්‍යෙන් උජාරුකමින් කැමති වෙන්න පුළුවන් හැබැ ඒ තුළ තමන්ටම තමම්ම කෙලවගන්න එක තයි සිද් වෙන්නේ ඉතින් ඒ වචනොලි මට කියන් වෙන ආලට තේරෙන්න්නට ඕනි නිසා. ඉතින් කෝම නමුත් මෙන්න මේ කාරණ ඔබට වැගත්තය නො එකක නිසයි ම මේ දේශනාවක් තුළින් මේ කාරණ කියන්නට ඕනිකිල තිය හිතුයි. කෝම නමුත් නේ අපේ හිතදියුණු කරද්දි. මෙන්න මේ විදියට අපේ ජීවිතය ගැන අවබෝධයක්යෙන අපිට ජීවිතේ. මේ අයිස්සලමන් මෙම දේශනාය පටන්ගත්ත විදියට අපිට අනිත් අයගේ ජීවිත ගැන යාල ගෙවන ජීවිත ගැන. ඉතින් ඒ මොකද මේ ගෙවන් ඇැයි මෙහෙම ගෙවන් කියල මේ වගේ අපිට නොයෙකුත් ආකාරෙන් හිතෙන්න්න ගන්න. ඒක සාමාන්‍යදයක්. ආධ්‍යාත්මික ලෝකය තුළ ඒවගේම අපි සතරසති පට්ඨානය කියන එක ඒවගේ සිහිය කියන ප්‍රගුණ කරදදි සිතුලි ගැන හොයද ඒවගගේ ති ැලීම ැටීම ගැන හොයදී අපිට මේ මොකද කියලාපිට හිතෙනවා. එතකොට අපිටකට උත්තරයක් නෑයි වෙලාට ඉති මං මොකක්්ද කරන්නේ ම මෙතනි ස්ත්‍රරට මොනවද කරන්නේ සමර කලට තරුණු ළම යහන මෙන්න මේ විදිර මගේ ජීවිතය ගැනහිතෙනවා. අපි මොකද මෙහෙම සංසාරයක් ගත කරන්නේ ම මෙහම ජීවිතයක් ගත කරන්නේයයි මං මොකද මෙතනනි ස්්‍රරට කරන්නේට මේ දේවල් සමාරකලට් කරන්න හිතෙන්නේ. ඇතින්න එවැනි අදහස් ප්‍රකාශ කරනවා. කොට මක්ද ඉදිරියට කරන්න කියලා අපෙන් අහන වෙලාවල් තියනවා. සමරක්කාය මහනවෙන්න හදනු දිී මහනුවවෙන්න කැමිතය මහනුනාට ැටලුවක්නෑ මනවෙලා ඒ බුදුරජණන් වන්සිවිසිං පි දේශනාකරපු ප්‍රතිපදාවේ උබ ගමන් කිරීම කියන එක අනිවාරය සිද්ධ කර. හැබයි ගිහිජීවිතයක් ගත කරනවා අනම් ඔබ. සමරක්ලාට මේ සමාජයේ සම්මත වෙලා තියෙනවාේ භාවන කරන, සිිල්රකිනය සාමාන්‍යෙන් ආර්ථකයෙන් පිරිහිලා ඉන්නේ. මේ වගේ දකින සමාජකෝනයක් තියෙනවනේ. ඉතින් ඔබ ඒ අධ්‍යාපනෙන් කඩක්පල්ලයි. ඒ යාල භාවනා කරන්නගි අධ්‍යාපනයක් කඩාගක් පල් කර මේගේ දකි අවස්ථාවල් තියෙන. ඒක නිසා ඒ අධ්‍යාමිකත්ය ගැන නිවැරදි වැටිහිමක් නැති අයි තම එවැනි අදහස් දකි නිසාහ, එඒනි කෝොුල්ල දකින්න එවෙනි තත්වයකට කෙනෙක් වැටලා ඉන්නවොනන් ඒ ආධ්‍යහත්මකත්යගෙන හරිියවබෝධයක් නැති නිසා. එතකොට අපි සඳහන් කරන්න ටවශ්‍යයි අනිවාරයම ඔබ ආධ්‍යහත්මිකත්ය දියුණු කරදි මෙවැනි ආකල් පෙද්ද. ඔබ අනිවාරෙන් එහෙම ආකල් පේෙනවා කියල හිතන් ජීවිතය දැම්ම මේ පාඩංකර කරන්නවන ඒ පාඩංකරන්නේ මව පාඩන්කරන කි ේරුන් නෑන අත් මෙවම මැරිලල්ල පාඩන් කරන්න ඕන කිය තැට හිත ඇතිවවෙන්න පුලුවන් සිවිලිෙන්න්න පුුව එවගේම හැකියාව කර න්න යි ම සල්ලියම්බක. කෙසි දේරුමක් නෑනේ. අ වැනි සිතුලි එන්න පුළුවන්. හතුකට ඒ තමන්ට එන්නේ. ඒ තමන්ට එන සිතුවිලි ගැන ඔබට එහෙම හිතුනට. ඔබ අනිවාරෙන් මුදල් හම්බ කරන එක සිදුකරගත යුතුයි මය ගිහි ජීවිතයක් ගත කරදදි. ඒ දේවල් අනිවාරෙන් කරන්න ඕන. මොක ඔබට අනත්ත අය කවරුත් කණඩ බොන්ඩත් ඔබ දුවන්ට බිරිතර කණඩ බොඩ දෙදන්නවත් නෑ ඔබ දේවල් කරන්න දෝන. ඉස්සල මමම දේශනය සඳහන් කරපු විදිට ජීත ගන අවබධී යුක්තුව තමගේ සිත ගැන වෙනදට අඩා ගවේෂණය කරමින් ඒවගේ උනන්දයෙන් යුක්තෝ මුදල් හදල් හම්බ කරමින්. ඒවගේ මාර්ථකයේ ගඩනංවාගනින් අධ්‍යාපන පැත්ේ දන වන්නේ හොඳට පා කර ේේ. හක පස්සෙන්න ඒවගේ ජීවිතයත් මේ විදිටම ගත කරන්න ඕනේ. ඉතින් ඒහෙම ගත කරනයට අනිවාරයෙන් සාර්ථකයන තකට යාගේ ආධ්‍යාත්මක පැත්තත් පැර දින නැතම් ෆෙල් වෙලානෑ ඒවගේම තමන්ගේ ගිහි ජීවිත ඉතින ආර්ථික පැත්ත රැකයා පැත්ත පවුල ජීවිතය මේ කිසිුදු දෙයක් ෆෙල්වෙලානෑ ඒ පැත්තත්වයා දිනු මෙන්න මේ පැත් හැම දෙපැත්තම මේ සිතුවිලියාවටබලා දිනන්නට උත්සාහ කරන්න ට ඕනෙ ඒවගේම තමයි වෙනද වගේම ඒ සිතුලි එනොකොට ඔයා ඒකදිය හොඳසිහිම් බලන්. සහිම් බලපුවා මොවාට හිත්තේර නොදැන්වා ජීවිතයේ මහන්සී කියලා කියන්නේ. ඇත්තටමද අවන්කෝමද. මේ එක්කවා සල්ලි හම්බ කරලා ඇට එපාවෙ හින්ද දවා මහන්සේ කියන්න. නැත්තවා සිත ගැන තේරුම් අර්ගන නිසා දවා මහන්සේ කියල කියන්න. එවගේම දැන් ඇති මේ ගෙනගත්ත ඇති දැන් හම්බ කර ඇති දැන් පෞුජවිතය ගත කර ඇති. මේ දේවල් සිතුවිලි එන්නේ ඇයි කියලා. ඔයා ඔයා විසිම්ම සීහ පවත්තලා. බ අලුතිෙන් හන කෙනෙන්න අපේ දේශාව විේෂෙන් අනිවාර්ර නි බ්ද තදිහා ලන්නෙන දේශනාවන්ඩේ වගේ අපේ සහැ පැවැත්වීමේ දේශනා මාලා පලිස්තෙක් බලන්න අහන්ඩ එව අධ්‍යනය කරන්න එක තුළ ඔබට මේ තේරෙනවා. හිති මෙන්න මේ ඒවිදියට සිත දිහා බලන්න නේවෙලාට ඔබට එහෙම හිතෙනවනන් අනිවාරෙන් එක දිහා බලන් බලපුුවම වාටම වැටහෙනවා. ආ මර්ම ජීවිතයේ ඇති කියල හිතන්නේ මෙන්න මේ හේතුමතනේ මං ඇති කියලා කිය. එතන සිද්ධ වෙන්නේ මංස්සල් අරකවූ වංචක ධර්ම කියල් අන් ඒවගේ හේතුවක් මතද ඔය අධ්‍යාත්මක කෙනෙක් වෙ පුළුව නො වෙන්න පුළුව හැබව අධ්‍යහත්ම කෙනෙක්නෙ දැන් අපි මේ කතා කර රණාවල අනුව මේ වෙලාවෙ. එතගොට ඔය අනි වාරයෙන්ම ඒ වෙලාවට බලන්න තමන්ගේ සිත ගැන මං ඇත්තටම. මේ ජීවිතය ගැන යම් කිසි මගේ සිත ගැන සහ පවත්තල ඇතාව බදධයක් ලබලද ම මේ ජවිතය ඇතික කියන්. එවගේ මහන්සේ කියලා හිතෙන්නේ. දැන් මේකදගේ දිව් ඇති මහන්සේ මට කියලා මෙන්න මේ විදියට හිතෙන්නේ. මන හේතුූ මතදි කියලා ඔයාම ඔයා විසින් හොයග. හයාගෙන එතන නවතින් දෙපා. ඒ දිහා ලාගෙන ඉන්නන්නේ සිතු විලිද. බලාගෙන ඉඩ ඉන්න සිතුවිල්ලි ඇති වෙනදගේ මෙවා යනවා පවතිනවා ගොඩක් වෙලා සමරක්ලාට තියනෝ සමරකලා ටිකවෙවත් බිල නැතෙල යන මේ වගේ එකන් එක වෙලාබෙන්බවෙලාට. ෙනස්යන හිති මේක තරම් ගන්න ුල අපිමීට පෙර සිත හරියට සවබාදාම වගේ වෙනස්නවා කිය ඔබට දේශනාවක් ලබා දුන්නේ අනඒ එක හපු නැති අ යහන් අන්නේ වගේ මේකත් වෙනස්වෙන්න්න ගන්න. හිති ඇයි වෙනස්වීම දිහ බලාගෙන ඉන්ඩ බලාගෙන ඉද ඉන්න ඉන්ඩ. හිති වාට තේරුම් යනෝ දැන් අපි මෙහම ජීවිතය ඇති හන්සේකල් හැමදාම අධ්‍යත්මකත් තිද වුණු කරගදදි නාන්නෙත් නැතු කන්නෙත් නැතු ොන්නත් නැතු හෙමින්නහම ඉසල්ල සඳදාන් කරන්න අපි දේවල් කරන. ගමන් තමයි අපට මෙහම ජීවිතය ඇති මහන්සී කිය හිතයෙන් හැබැයි අපි අනෙත්තායට වට අවබෝධීෙන් යුක්තයින්න අපිඒ මහන්සේ දයා අපි හොඳවට බලන ඒ විදින ඒක විදිද්දි ඒක තියන විඳීම ගැත්ව අවබෝධයක් ලබාගන්නඒගේම ජීවිතය ඇති කිය හිට දැම් එත ඔබ මතකතියාගන්න මේ කොටසි එහට ඔබ මේ අවබෝධයක්ත්තෙක ඔබ ඉදිරිටකුත් මේකේ පුදුම සැනසීමත් තියෙන? ැයි බ ජවිත ඇතිම හන්සේ කියලා හිතෙන කොටස ඔබේ රැඳදිලා හිටියෝ සසිහය පවත්වතල, ඒ වෙනද වගේ වැඩකරගණන ඒ කොටසසිහ පවත්තකට ඔයා හිටිය නැත්තහ තේරුම් ගත්තන නැත්ත වාට කල කිරීමක් ඇතියුණු. ඒවගේම එපාවීමක් කෙනවා. ඉති ඔහ බලාගත්වතේ ලාගෙන ඉන්න තත්වෙෙටත් ඇත්තිවෙන සුභාවයක්යනවා. තිහෙම රැඳල හිටතු සමාරක්යි පාඩන් කරන්ඩ යන්න ඉගෙන ගන්න ලමයි. එතට ජොබ්බෙක් කරන්න හිතෙන්න්නේ සල්ලිහම්බ කරන්න හිතෙන්නේ ඒ දෙවල් කරන්න හිත නැති තත්වට පත්ය න මො දවබූ දෙෙවැඩියනවාෙන්ෙන් ඇබැ එතිනි අතරවෙඩ පදැන්යා මහන වෙලායින්න කෙනෙක් න ැටුවක් නෑ ොක යාන්තිකටම ප්‍රතිපදය ගන්නද මහන වෙච්චක් කෙනන හෙම දුකයි කියලා පාහු භාවනා කරන්න තුව. අධ්‍යාිමිත්ේ දියුණු කරගන්න තු හ ටත්යා මහනකමේ එකම ැන පල්ලෙනවා. එතකොට මේ කැවිල එක්තරා පිරක් බව ඔබ මතකතියාගන්න මෙහෙම හිතෙනවා අනම්. මේ වෙලාවේ අපි ගිහි ජවිතයක් ගතකරක් පැවිදි ජීවිතයක් ගත කර දෙගොල්ලම කරන්න ඕනේ වෙනද කරන ගිහි ඒ ලෞකික වැඩ කටයුතු ඔක්කොම කරන්න ඕන. ඒව කරන ගම මේ හිතදි හබලාග නින් දඕනේ මේක කොයි වගේ දෙයක්ද කියලා. එතකොට බලා නිද්දි මේ ඒ එන්න සිතුවිලි ජවිතය ඇත්ති මහන්සේ කියලන සිතුවිලි වල තියෙන. යම් කිසි තමන්ඒකට ඇදගන්න සවභක් තියන වනගේ සිතුවිල්ලට ඒගේ සිතුවිල්ලි විසින් තමංග පාලනය කරන්නට ගන්නවාද කියලා මෙන්න මේ වගේ සුභාවකුත් තියෙන. දෙේක පාලිනයට ගත්තුත් තමයි. අ ඔයාාව පාඩක් කරන්න ට ලොව්ගේක් ජීවිත සිදු වැක්රන්න ඇති තත්වට පත් කරන. වගේ මතකතයාගන්න ඕන මේ අධ්‍යාත්මක ගමන යද්ද. එවැනි සිතුවිල්ලක් කාවත් ආය සිහ පවත්තන්නඩවත් හිතෙන්නේ. ඒ තැන රැදිලඉන්න හිතන කැ එයා. ජීවිතයේ දුකයි අනේ දුකයි ජීවිතය හරි මහන්ස දුකයි මේක වැඩක් නෑ කියලා එය එතනම රැදිලා ඉන්න. අන්නේ වැනි තත්වකට පත්තන එහෙම ඔබ පත්වෙනවා කියලා කියන්නේ ඒ සිතුවිල් ඇැවිල්ලා. ඔයාවපාලනයට අර ඒකන්නේ සිත විසින් ඔයාව මේ කොට සිද වවපාලිනයට අර. ම තන සහ පවත්වන්න කියලා ප්‍රායෝගිකෝම කියන්නටේදන්නේ. සිත්ත විසින් වාාව පාලනයටට මෙතන ගන්නඩ දෙන්නන්නේේ පා ඒ ඔබ අවබෝධ කරගන්නනේ වගේ ප්‍රාෝගක දන්න දන්න යා තේරුම් ගන්නනේ සිදත විසින් වාම තන පාලනයටට අරන්නන්නේ තියෙන්නේ. ඒක නිසාන ම නාන්‍ය කන්න බොන්න නැතු පාඩන් කරන්න නැතුව සල්ලි හම්බ කරන්න නැතුූ හඒ ඉන්ඕන කියලා හිතෙන්නේ. මෙන්න මේ හේතුව මතන කියලා. ප මෙන්න මෙහම වෙච්චි ඔබේ යාලුව ඇති හිතවතුන් ඇති අධ්‍යහත්මි ගනවල් ගමන් කරලා මෙවැනි තැන හිර්වවෙච්චයි ඕන තරන් ඉන්නවා. දෙේ අපිත් අම්බෙලා තියෙන හම ඉන්නවාන මේ වටහලාදීම සිද්ධ කරා. මේ දේශනාවාරය හඩ දෙන්න හයාලා එහම සීහ පැවත්වට පස්සේ. මං මෙතන මගේ සිතමාව පාලිනට අරන්න මේ කොට සි වංචනක ලෙස මටවත් ඒ කොටසවත් පෙනු නෑන තරමන් අසයට ගිල්ල මට ඒකොට ස්තේරුණිය ඒවත් නෑනේ මගේ සිතවිසි මාව මේ කොට සිද මේ ධර්මතාවේ පෙන්න ලයි වෙලා ධර්මය පෙන්න ලයිවෙරලා මේ ජීවිතය සිත දියුණුකරද්දයන ජීවිත අවබෝධයන කියලා පෙන්නලයිවෙරලා මාව අන්දවලයිවෙරලා එකම තැන පල් කරලා යාට ඕන විදිට හිර කරලනි කෙනෙකක් වාට තේරෙන්න්න ගනි. ඒක තේරෙන්න්න ගත්තා මෝයා කරන්න ඕනේ. ස්සල්ලමං නැවත නැවත කිව් දේතමයි සහිය කියනක මේ අවස්ථායි පැවැත්තේ යුතු.සිහ කියන එක පවත්වන්න පවත් අඩ වාට තේරන්න ගන්නවා ආ දැම්ං ඒට අහුවෙලාද නැද දැම්ම ඒ සිතුවිල්ලටහවෙලාද නැද මං එතකොට කලකිරීමෙන්දි හැමලේම කල කිරීමෙන් කෙනෙක් ින්වා කියලකෑ. අපි ජීවිතය කලකිරීමෙන්න්න පුළුව. හැබැක් කෙනෙක් හැමලේම ජීවිතය කල කිරීමෙන් ඉන්නවා කියලා කිය නයා ඒ සිතුවිල්ලටහ වෙලා.ඒ අහුවෙලා කියලා කියන්නේ සිත විසින් යාවපාලනයට අරගට. අන්න ඒ එක තේරුම්ගන්න? ගෙනෙක් කැමලේම දුකින් ඉන්නවා කියලා කියන්නේ. ය හැමලේේ දුක කියෙන සිතුවිලට අහුවෙලා කණගාටින් ඉන්නවා කියලා කියන්නේ ය හැමලේකට අහුවෙලා. ඒකන්නේ ඒ සිතුවිල්ලට අහුවෙලා ඒකයන්නේ සිත විසිේ සිතුවිල්ලකට අහුනවා කියලා කියන්නේ සිත්ත වයාවත් නොදනුව යාවත් දන්නවත් නැතුව වය අසීයටගේල්ලා සිත වයාව පාලනයට අර මොකද අපි යන ආධ්‍යහත්ම ග්‍රම් ගමන තුළ අපි හැමදාම දුකෙන් ඉන්න නෑ අපි හැමදාම කලකිරීමෙන් ඉන්න නෑ. හැමදාම කිසිම විටක ජීත කඩම් වැටීමක්. ඉන්නන ඒ මතකතියාගන්න ඒක හැමදාම නොනවත්තා ඉන්න එහෙම ඉන්නවා කියලාකයන්නේ ම මීට පෙරත් අපි දේශාවක සඳහන් කල තියන මේ කල කිරීම කියන මාටුකාම යොදවලක් අපි කරන්න ඕන දේ තමයි ඒක පීවරක් බව මේ අධ්‍යාත්ම ගමන යද්දී තියන සීහ භවත්තගෙන යද එන විදරසනධූරේන එක්තර පීවරක් මේ බව තේරුම්ගර්ගෙන ඒ පීවරේ අපි සිතට අහුවෙන් නැතුව තවත් අඩි තාලමක් ඉස්සනහට යන විදිර සීහ පත්තල ඒකොට සේරු ගන්න ඕන ම. කියල දී පුවිතියට ඒවගේම සය පවත්තල එම තරුම් ගන්න ගන්න ඔබට පුළුවන් හැක්කයා ලැබෙනෝ ආ දැම් ම ඉන්න මෙහෙම කොටස කන කියලා තව තව තේරුම් ගන්න මෙන්න මේ තරම් ගත්ත ගැන ඔබ ජයග්‍රහණය කරනු එතකට ඔබ මතකතියා ගන්න ඔබ මේ යන ගමන තුළ මේ ආධ්‍යහත්ම ගමන තුළ යම් තැනක ඔබ සිත රැදිලා තියෙනවා කියන්න එකම තැනක සතුටෙන් එන්න පුළුවන් දුකෙන් වෙන්න පුළුවන් එතන ඔබ අනිවාරෙන් එක්කෝ ඇලිලා එක්කෝ ගැටිලා ඒක කියන්නේ ඒ සිතුවිල්ලටඒ කොටසට ඔබ හුවෙලා අහුවෙලා කලා කියන්න ඔබ සිහය පවත් අනවානෙත් හැම පැත්තෙන්ම සියට අනුනාවයම හැබැයි සියයට එකක් එක පැත්තකින් ඔබ අසිහයෙන් ඉන්නේ. ඒ අසහයෙන් ඉන්න කොටසෙන් ඒ සිතුවිල්ලෙෙන් ඔබවසිත පාලනට අරන්තයන්නේ අනත් සියට අනු නවම ඔබ හිතානින්වා සයෙන්ඉන්නවා කියලා හැබැ ඒකොටසිංහ ඔබවත් පාලිනිට අරන්තන් හැබ ඔබසිහහිගන්නේ වෙනදා හිටියට වඩා පුතක්ජනමටමට වඩ ඒන්න වෙනදා අපි හිටපු විදියට වඩ අපි අනිවාරෙන්ම සහඉන්නේ නමුත් ඒ කොටසිං අපි අසයට පත්වෙලා එම අවස්ථාව එම පීවරේකන් දැන්ගන්න පීවරේ අසියට පත්තීම සිද්වෙලලා තීර තේරචි නැති අයි නත මේ කොට සහන්ඩ දයා දෙසර තුන් සරරි වුණත් කමන්න තොට හොඳර තේරෙන්න්න ගනි. අන්න ඒවිදියට ඔබ මේකොටස අවබෝධ කරගන්න ඕනි. ඉති මේ කොටස ඔබ ක්‍රමානුකූලුව ඒක සිහ පවත්තල මම මෙච්චරල්ලම මේ කිව කාරණ අවබෝධ කරගත්තොත්. ක්‍රමාණුකුලුව ඔබ මේකකිනුත් නිදහස්න. මේක නුන් නිදහස්සවෙලා තමන්ගේ හිත ගැන තව තව අවබෝධය පුළුල් එෙන්න්න ගන්නවා. ඒ පුළුල්ුවීමම තමයි හිත ගැන අවබෝධය පුළුල්ුවීම තමයි ප්‍ර්ඥාව කියලා කියන්න. ඒ ප්‍ර්ඥාව ඔබට ලැබෙන. එතවට ඔබ තේරුන්ගන්නවා . මේ කොටස මම මෙහෙම කලකිරීම අරකිව දේවල්ලින් නවත නැවත දැන් නෑ කියල ඔබ තේරු ගන්නය කිය ඒ අඩු එන්න ගන්නවා. ඒක වාට අඩුවෙන්න්න ගන්න දැන් වෙදධර නා නෙත් නැතු කන්නත් නැතු ජීවි අවබෝධය කිය හිතග හිට එක තියෙනවා. අධ්‍යහත්ම ගමන ඇද ඒ ටික ටික අඩුෙන්න්න ගන්න. ඒ ඇන දැන් ීවිතය ඇතිී හන්සී අන්න ඒගේ ේවල් තියෙනවනි. අන්න ඒ දේවල් ටික අඩුවෙන්න්න ගන්න එතුකොට ඒතකට වාට ආපහ වෙනදවගේ ජීවත්වෙන් හිතන හැබැ අර. ලෞකික ලෝකන්න භාවනාවක්කාන් දෙහත්ම ගත්තයා විදර්ශනාව සංසාරයක් ගැන දන්න ඇති. මෝඩීන් විදියට නෙබේ ඔබ ජීවත්වෙන්න්න ආස හිතනවා කියලා මං මෙතන සඳහන් කරන්නේ ජීවත්වෙන්ට හිතෙනවා කියලා සඳහන් කරන්නේ. අවබෝධ තවත් වැඩිවිච්ච පුද්ගලෙක්කිදිට. ප්‍රඥාව තවත් වැඩිවෙච්ච පුදගලක්කිදිට තමයි ඔබට මෙතන ජීවත්වෙන්න්න හිතෙනමක දෝ බා අර පියවර. ඉක් මෝපු නිසා. එතක ඔබ අර්මම කිව්වා විදිට ඔයඒ තේරුම් ගන්න තේරුම් ගන්නවාට දැම්මහන්සී කියලා හිතෙන සිතුවිලි. අඩුවෙනවා මොකක්ද මේ ජීවිතය කියලා හිතෙන අඩුවන්න ගන්නවා ඇයි අපි මෙව්වා කරන්නේ කියලා හිතෙනෙ දැන් ඒක ඇතිවෙච්ච කාලෙට සමර කළන් මේ ජීවිතය වැඩක් නෑ කිසිදු තේරුම්මක් නෑ කියලා අනෙත් අයට පුළුවූ අන්තරන් කියන්නට මේ කට නලියන. එක ත්සාහ කරනවා. න්න ඒගේ සොභහයක් ඔබ තුළ තිනය කියන්න එක කියන්නමයි හදන්නේ. අනිත් අයට හම්බනාමිනිිකනාට කියන මේ ජීවිතය වැඩක් නෑ. එතකට ඒ යාලුව ඔබ ප්‍රතික් සේප කරනන් අරු දුකම් ගැනෙන්ම කියන. කිසිම තේරුමන අරයාකා කියන්නේම දුකමතමයි ජීතය වැඩන්නේ තේරුමන්නයක් කියගේ නිකාර නෙගිටූ තිීංකින් කියලා ඔබට ලේබල් එක ගානවා. තිං එවැනි ත්තක බ ට වතාවක් නෑ. එවැනි දෙන්න එහෙම කටින්වත් වචන කිය නැති තත්තෙට, වා සීහපවත් තල මේකොට ස්තේරුන්ගත්තු හඳුනාගත්තු ඒ ක්‍රමාණු කූලූ අඩුුවෙන් ගන්න. ඒ අඩුුණු අට පස්සේ ඔය ආපහු යාීට පොස්සිටව් අයිඩයක් වද්‍යන්න තත්තෙවවා ෙගිටව් යිඩියය එකක්වත්තුයාලඟ තියෙන තැනට ාව ලේබල් වෙන්න නෑ ඒ අත්තෙට ව පත්වෙන අ එක තම එක තියෙන විශේෂක් ඒ කියන්නේ අර මම ස්සල සඳහන්කරපු අපි මීටබල සිය පැත්වීමේ දේශනාමාලා යටත කියලා දුන්න අපි ඒ සිතුල්ල දිහාම් බලාගෙන ඉන්න ඉන්න ඒක තියන ඇලීම් ටිකටික ඒකැනේ සිතුවිල්ල තේරුම් ගන්න ගන්න එක ඇලීම අඩුවනෝ ගැටීමඩුවනවා ඊට සුපේක්ෂක වෙන මධ්‍යස් වෙනවා කියලා මම සඳහන් කරපු විදිීයට. ඔබ ඒ කරන්න ගන්න දැ මේ ඔබට මහන්සේ ජීවිතය ඇති කලකිරලා ඉන්නේ අන්න එවැනි සිතුවිල ඉදිහාඔයා බලාගෙනින්ඩන්න්න ඕක දැම් මච්චරවවෙලාක් මේ දේශනා කිව දෙේවල් වාට තේරෙන්ට ගන්නවාම් මගේ වචනවලින්න්න වාගේවාගේ වචනවලිම වගේ සබ්දකෝෂිට යාදාගත්ත වචනවලම වගේ මනස තියෙන අවබෝධය වාටම තේරෙන්න්න ගන්නවා. තේරෙන්න ගන්න ගන්න. ඒ සිතුවවිලවල ති ඇලීම හරි ගැටීම හරි ටිකටිකාඩුවවෙලලා ඔයාව නිදහස්සන ඊට බස් වාතුළ. ඒකන් සතුටක් ඇතියෙන. නිදහස් භාවයක් ඇතිවෙන්න දන්නවා. ඒ නිදස් භාවය තුළ තවත්වාව ක්‍රියාශීලී වෙන. ඔයා වෙනදට වඩ වේගුවත් වෙනවා. වෙනදට වඩා ඔයා ප්‍රාණවත් පුද්ගලය බාට පත්වෙන. ඒ ප්‍රාණවත් භාවය ලැබෙන්නේ ගේ මනස ප්‍රාණවත් නිසා. එකැන් මනස ආලොකොමත් තුුණ. එකැන් මනසි තවත් කලේසියක් ප්‍රහාණය වුණා. අන්නේ ඒ කලේසිය ප්‍රහාණය වීම නිසා තමයි අර ආලෝකයේ. බෝද කිය දෙෙල් ඇතිය ගතයකෙන් මනස පිරිසුදන හිත කියනක පිරිසුදූන. ඒ පිරිස්සද වීමත් එක්කම වාම තව තව නිදහස්නවා. මෙතන ස්සරහ තව ගොඩක් දේවල් තියනෙන. එවා යා ෙ ලට ප්‍රඥාව වැඩ විද ම ේරුම්ගන්න ලන්තිය මි දේශනත් ලබාදෙන නමු යාල එක තේරුම්ගන්න පුළුව. මේ විදියට හිතේ සූක්ෂමව ඉතාම සියුම් සියුම් දේවල් තියනෙන එි තේරුම් ගන්න ඕන දේවා ඉති මේකාරණ ොඩම්ම තේරුම් ගන්නට පුළුවන්ගන්න ප්‍රාෝගක යදුත් තර නැත මේ හුදෙක්ම වචන ික් විතර හෙමනැත්ත ැනුක් තරයි ඇබ මේ කොටසනං කෙනෙක්ට පාඩන් කරගන්න බෑ මේක දැනුමක් කරගන්නත් තමාරයි මේ කොටස මොකද මේ ප්‍රායෝගිකව මදිලා අත්තිදින්නට මශ් කොටස. ඉහිතින් ඒක නිසා ඒ තේරුම් ගන්නඩ ලුවන් සසාමාන්‍යෙන් ඉ කනෙක්ට දැනුක් කෙනවන අර මෙහෙම ගොඩසු තිතේ ඇති. කියල නිකාන් ලාවට දෙයක් අදහසක් දාගන්න පුළුවන් එච්චරයි නැත්තම් මේ සම්පූර්ණාවවබෝධවීමක් වෙන්න. මෙන්න මේ විදියට ඒ කලේසිෙ ප්‍රානය කරගන්න ොට වඩ දැන් තේරෙන ඇතිමේ ජීවිතය ඇති මහන්සේ කියලා එවැන්නේ අපි සඳහන් කරන ඒ අපි දූරුවල කරන නැතම් අපි අර කැන් නෙගිටව් යිඩිය කියලා. න්නන්නේ ඒවගේ අදහස් ඇතිවෙනවා කියලා කියන්නේ භාවනාව සතිද වුණු කරත් එක්තර පියවර ඒවගේ මේක නිතරමින්වා කියලා කියන්නේ ඒ අපේ කලේසිය ඒ ඒකත් කලේසියක්ඒක මතක තියාගෙන මෙන්න මේ විදිහර සහිහපත්තල ඒය අවබෝධය වැඩිකරණය සිතුවිලි දිහොඳට රජුව බලන්ඩ, රජෝ බලන්ඩ එක තියෙන සවභහාවේ එක තින ඇලීම ගැටීම හැමදයක්ක්මද හොඳදට රජුව බල්ල සිතුවිල්ල තේරුම්න්ග සිතුවිල්ල තේරුම් ගත්තුොත් වාටඒ සිතුවිල්ල මේ අවබෝධය වැඩි වෙන්ඩවැඩියනි සලමංකිව විද ප්‍රහණයගේ වෙලා අර කිවදේවල් යා තුළම ඉපදෙනවා. එතකට මෙතන ඔයාගේ බුද්ජග ධර්ම ඉපදෙනව සත් ්‍යස්බෝධි පාර්ශක ධර්ම ඉපදෙනවා. මේ හැම දෙයක්ම ඉපද නොයිති ඒ කෝව අධිපපුදීය කෝව්වද නොයිපුදනී කෙ ්වා ය වර්ගකර කරහ අන්නට අවශ්‍යතාවයක් නෑ කෝ මරි දේවල්තිිකක් කිපදෙනවාන ඒ ඇතිනවාට අන්න ඒ ඇති වෙන සුභාවයක්ත්තෙකු ජීවත්යෙන් තවත් සූක්ෂම වෙලා මේ හරි සීහ පවත්වවා ගැනීම කියනක සිද්ධ කරන්න. එති මෙන්න මේ විදිටම මේ කෝටස ඔබ සිද්ධ කරන අධ්‍යත්මිකත්තේ දියුණු කරගන්නට පුළුවන් හැකියාව තියෙනවා ැම්ම මුලද දේශනාවය සඳහන් කරපු විදියට. යම් කිසි කෙනෙක්ට මෙවැනි ස්වභාව වර්මානය රටේ තියෙන ස්වභාව ආර්ථක ප්‍රශ්නත් එක් ඒම නැත්තත්තුවාට ආර්ථක ප්‍රශන නැත පවුල් ප්‍රශ්නහරි ොනොහරි වගේ ජවිතයේ ප්‍රශ්න තියෙන ඕන ඉතින් අපේ දේශනා හලා සිය පැත්වීමම් දේශනා හලා ම මුලින්ම කිවෝ විදිට ඒ දේශනා ශ්‍රවණය කරලා ප්‍රායෝගිකවයේදෙන්. තකොු වාටත් මේ කොටස් ඉතා එක්මනි අවබෝධ කරගන්නට පුලන් තමන්ගේ සිතේ තියන ස්වභාවයයක් ගැන් ඇති මෙන්න මේ විදියට ප්‍රායෝගිකෝයදන්න මං හිතනවා මේ කොටසිංවාලට අවශ්‍ය අවබෝධය ප්‍රායෝග යදී යුතුවා කරගෙන නිසි ආකරෙන් වැටවනා කියලා. දෙං ආදට මේ ජීවිතය ඇති මහන්සේ කියලා හිතෙනවා කියෙන දේශනාව ම මෙතනින් සමාප්ත කරනවා. ඔබ සිල්ලු දෙරට බුද්ධ දම්ම සංගාන ්‍රිවිදරත්ය ආ අනු භාවශක්තියෙන් මේ කරුණුකාරණ මනා වටහාගෙන ප්‍රායෝගික තවතවපුරදු පුහුණු වෙමින් තමන්ගේ සිතේ තියෙන ස්වභාවය හඳුනාගන්න හැකිවේවා කියලා සිරවාද කරන ගමක්. අදට මෙම දේශනාව සංකරනවා ඔබ සිළු දෙනාට තෙවන් සරණයි.